අමාත්‍යවරයා මේ බව පැවසුවේ තැපල් මූලස්ථානයේ පැවති ලෝක තැපල් දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් රට බරපතල මූල්‍ය අර්බුදයට ලක්ව ඇති බැවින් ඉදිරියේදී සෑම රාජ්‍ය ආයතනයක්ම මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ. තැපල් කාර්යාල බහුවිධ සංවර්ධන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට සහ තැපැල් ඩිජිටල් කරණය සඳහා සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. අද්‍යතන ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කතා කිරීමේදී ප්‍රධාන දෙපාර්තමේන්තු දෙකක් ගැන කතා වෙනවා. ලංකාණ්ඩුවේ දුම්රිය සේවය සහ තැපැල් දෙපාර්තමේන්තුව. මේ දෙකම දීර්ඝ කාලයක් අලාභ පිට පවත්වාගෙන යනවා. උදාහරණයක් වශයෙන් පසුගිය වර්ෂයේ තැපැල් දෙපාර්තමේන්තුව ආදායමක් ලැබලා තියෙනවා රුපියල් බිලියන 7ක පමණ. වැටුප් දීමනා සහ අනිකුත් වැටුප් ආශ්‍රිත වියදම් තියෙනවා බිලියන 13ක්. ඉතින් ලෝක තැපැල් දින සමරණමේ අවස්ථාවේදී මට ඔබතුමන්ලගින් ඉල්ලා සිටින්න තියෙන්නේ 2023 වර්ෂයේදී වැටුප් ගෙවා ගන්නට පුළුවන් ආදායමක් ලබන දෙපාර්තමේන්තුව බවට මේ දෙපාර්තමේන්තුව පරිවර්තනය කරගන්න කියන එක. මේ ලෝකේ බදු ආදායමෙන් 86%ක් වැටුප් වශයෙන් ගෙවන එකම රට ලංකාව කියලා තමයි මගේ දැනීම. මේක ජාතික අර්බුදයක්. ජාතියක් රටක් වශයෙන් මුණපාලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ රාජ්‍ය ආයතන ලෙස රජයේ ආදායම වැඩි කර ගැනීම සම්ප්‍රදායික ක්‍රමවේද වලින් බැහැර. සිතනවාට වඩා වැඩිපුර යමක් හිතල ක්‍රමා උපාය මාර්ගික සැලැස්ම සකස් කර ගැනීම දැනටම ආරම්භ කළ තිබෙන බව තැපැල්පතිතුමා සඳහන් කළා. ඉදිරියේදී මෝටරත දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන රියදුරු බලපත්‍ර කුරිය සේවා මගින් SL පෝස්ට් ලෙස ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙවර තැපල් දිනයේ සැමරුම පැවැත්ුණේ 148 වෙනි වතාවටයි. මිහිකතට ඇපෑලක් යන තේමාව යටතේ සැමරුම් උත්සවය පැවැත්ුණා. ජාත්‍යන්තර ලිපි ලිවීමේ තරඟවලින් ජයග්‍රහණය ලැබූ දූදරුවන්ට ත්‍යාග සහ සාතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවුණා. තැපැල් සේවය වෙනුවෙන් මහගු සේවයක් කළ සේවකින් ඇගීමද මෙහිදී සිදුවුණා. අමාත්‍ය අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍යරුන් වන ශාන්ත බණ්ඩාර, තාරක බාරසූරිය, ජනමාත්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට, තැපැල්පති රංජිත් ආරිරත්න මහතුරුණතුළු පිරිසක් ඊට එක්ව සිටියා.